Milloda. Milloda. Danne. Milloda danne. Dannawa? Ah, gahanu lamayekuge namak. Ayyo. M I L O D A. Milloda. Mokadda? Milodayak danne. Milodanayak danne. Danne. Milloda. Milloda danne. Podakin. Yanne pa. Yanana nge pa. Api Milloda gana katha karanna hadanne. Aibowan. Ada 2021 July 31. Maasaya gewena antima dawasa. Sati antaya. නිදහස් සංවාදය අඛණ්ඩව සංවාදය වැඩබිම වැඩබිම සංවාදයක් සංවාදය යලි මැදිහත් වීමක් පෙරේදා ජූලි 29 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොත්තු ගසන්නාසේ තවත් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුවා Visi deca tisata alairak dhanawe. Visa visi eka, Julie visinawe. Ati vishesha gasat patre. Ati vishesha. Janadhipativarya. Me ati vishesha gasat teka gahala mokada kiyanne. Kolaba kotuwe Srimat Baron Jayatilaka mahavathi pihita ayathi. Milloda ayathanaya kotalawala arakshaka vishwavidyalaye peethayak bawata pat karanawa. Milloda. E dannae. Dannae. Millodayak dannae. Millodanayak dannae. ඒගෙන කතා කරමු ජනාධිපතිවරයා යලිත් වතාවක් ඔය අති විශේෂ ගැසට් පත්‍රයෙන් අමාත්‍යාංශ විෂය පත ගණනාවක් සංශෝධනය කරනවා අපි කොත්තු ගසන්නාසේ කියලා විහිළුවට ගත්තට මේ විහිළුවක් නෙමෙයි විහිළුවක් උනත් මාරාන්තික විහිළුවක් ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳින රාජ්‍ය ව්‍යුහාත්මකව වෙනස්කම් කරන ඉතා සූක්ෂම සහ සංවිධානාත්මක අති විශේෂ ගැසට් පත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලව්වා ගස්සවනව මහමොල කාර්යෝ මොන මහමොල කාර්යෝද ඉන්දු ශාන්තිකර කලාපීය කළු මෙහෙයුමේ මහමොල කාර්යෝ පාත් ෆයින්ඩ මිලින්ද මොරගොඩ එහි ඉදිරියම් චීනුන්ට ගැසට් වැඩක් නැහැ අත යටින් ගේම දෙනවා මොකද්ද මිලෝද ගැන කියන්න මිලෝද ගැන Milloda. Name තේරුම නම් අහන්න එපා. දන්නේ නැහැ. හරියට සෙලෙන් දිවා වගේ තමයි. සෙලෙන් දිවා නම් සෙලින් දිව ඉන කියලා අපි හදාගත්තා. Milloda කියන්නේ මෙලෝදයක් දන්නේ නැහැ. මෙලෝදානයක් දන්නේ නැහැ. අපි දැනට එහෙම හිතමු. හැබැයි අපි මේ ගැන හොයන්න ඕන. හරියටම ගත්තොත් Milloda ගැන මමත් දන්නේ නැහැ තමයි. මහජනතාව හැටියට අපි මෙලෝදයක් දන්නේ නැහැ. මෙලෝදානයක් දැනගන්න විදිහක් නැහැ. අන්තර්ජාලයේ තොරතුරු වලට අනුව සහ තවත් අයගේ තවත් ඇයින්ගේ තොරතුරු වලට අනුව මෙලෝදා පටන් අරගෙන තියෙන්නේ 2013 දී එකල රාජපක්ෂ පාලනයේ යටතේ. මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය අධ්‍යයන කටයුතු සඳහා පිහිටවපු ඇකඩමියක් ලු. මෙලෝදා Academy of Financial Studies Ministry of Finance වෙබ් අඩවියකුත් තියෙනවා. මේ ඇකඩමිය පිහිටුවන්නේ මොන පනත යටතේද? ඒ නෛතික පදනම මොකද්ද බරපතල ප්‍රශ්න අපි ඉගෙන හොයන්න ඕනේ හෙව්වත් තොරතුරු නැහැ ඒ වුණත් මිලෝදා ව්‍යාපෘතියේ අරමුණ සහ භාවිතය ඉතාම පැහැදිලි ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳින ආර්ථික ඝාතකයන් නිෂ්පාදනය කරන ඉන්දු ශාන්තිකර කළු මෙහෙයුමේ ඇමරිකානු මෙහෙයුම් මැදිරියක් මේ මිලෝදා හේ 2019 මිලෝදා වෙනුවෙන් නිකුත් කරපු අත්පොතේ ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා Milloda funded by US aid කියලා US aid ඔය තියෙන්නේ US aid US aid ජාත්‍යන්තර සංවර්ධනය ගැන දිවාරෑ නොබලා වැඩ කරන ඇමරිකානු ඒජන්සිය United States Agency for International Development ලයන්න හල්බයන්න බයන්න MCC, Millennium Challenge Corporation.
USA ගර්භාෂයේ තමයි හැදෙන්නේ අධ්‍යයනය කරන්න. MCC වියරුතරුව අපි මැදිහත් නොවුනොත් 2050 දී පායනවා පායනවාමයි. MCC Millennium Challenge Corporation USA ගර්භාෂයේ හැදුනට ඉපදුනාට ජනිත වුණාට මේ ආයතන දෙක මෙහෙයුම් දෙක වෙන වෙනම සමාන්තරව තමයි මෙහෙයුම් කටයුතු කරන්නේ. එකිනෙකට සම්බන්ධයි. 2002 දී ජනාධිපති ජෝර්ජ් W. Bush යටතේ ආරම්භ වන මෙහෙයුමක ප්‍රතිඵලයේ විදිහට තමයි 2004 දී MCC ක්‍රියාවට නැංවෙන්නේ. අපි ඊගෙන කතා කරලා තියෙන්නේ CHAPA against MCC, CHAPA against USA අධ්‍යයනය කරන්න. අපේ කතාවට අදාළ USA සහ MCC එකක් දෙකක් නොව එකක් බව සිතේ තබා ගනු. දිගු කාලින ආර්ථික ඝාතකයන් නිෂ්පාදනය කරලා ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳලා චයින වන් බෙල්ට් වන් රෝඩ් චීන වියරුවට සමගාමීව ඇමරිකානු ඉන්දියානු ඉන්ඩු පැසිෆික් බ්ලැක් ඔපරේෂන් එක වෙනුවෙන් අපේ පරයෝ පරට්ටියෝ පුහුණු කරවන්න තමයි අපේම මුදල් වලින් අපේම රීරි මාංශයෙන් නඩත්තු කරන මුදල් අමාත්‍යංශයේ යටතේ හැබැයි USA ආධාර යටතේ මේ වැඩේ පවත්වාගෙන යන්නේ. මිලෝදා. ඔය ව්‍යාපෘති සමග ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමපාතව වැඩ කරනවා. ආර්ථික ඝාතකයෝ එක සඳහන්. ඊළඟට ඔන්න ආර්ථික ඝාතකයා පීබි ජයසුන්දර මෙමැද්දෙන් මතුවෙනවා. මිලෝදා හදනකොට එදා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මුදල් අමාත්‍යාංශය මහ භාණ්ඩාගාරයේ බහරව හිටපු ලේකම් කාර්යය තමයි පීබි ජයසුන්දර ආර්ථික ඝාතකයා. මෙදා යහපාලනයේ හරහා ඉතාම නිරුපද්‍රිත විදිහට ඇවිල්ලා ගෝඨා පාලනයේ ඔස්සේ කොතලාවලකරණය කරන්න හදන මිලෝදා මෙහෙවන ජනාධිපති ලේකම්වරයා තමයි පීබි ජයසුන්දර. කොහොමද ඒක? එදත් පීබි මෙදත් පීබි කාලවරෙන්කෝ ඔන්න වැඩි. ඔබට දැන් තේරෙනවද මේ හදන්නේ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම සහ රාජ්‍ය යාන්ත්‍රණය ඇමරිකාවට අවශ්‍ය පරිදි මිලිටරි කරණය කිරීම කියලා. චාපාට් කොතලාවල චාපාවුන් ජියෝපොලිටික්ස් අධ්‍යයනය කරන්න. සංවාද සටහන් එක දිගට අධ්‍යයනය කරන්න. අර කලින් කියපු විදිහටම CHAPA against MCC, CHAPA against USA, ඊට අමතරව CHAPA against SOFA, CHAPA against China, CHAPA against India, CHAPA against lands looting, CHAPA against so-called water management. මේ සියලු සංවාද සටහන් මේ සංවාදයට අදාළයි. ඒ අතර CHAPA against MCC, GOTA and PB, USA Council එක 2021 අප්‍රේල් 10 වැනිදා සංවාද සටහන ඔබේ විශේෂ අවධානයට යොමු කරනවා. අනිවාර්යෙන්ම අධ්‍යයනය කරන්න. USA ඇමරිකානු ඒජන්සිය ඔය විදිහටම, ඒ කියන්නේ මේ විදිහටම, මිලෝදා විදිහටම ඊනියා තිරසර සංවර්ධනයේ මුවාවෙන් තවත් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවලා තියෙනවා. ඒ ගැන තමයි අපි මේ වීඩියෝ සටහනින් කතා කරන්නේ. යහපාලනයේ සැලැස්ම හැදුවා. ගෝඨා පාලනයේ ක්‍රියාන්විතය පටන් ගත්තා. පීබී ජයසුන්දර, එස්ආර් ආටිගල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අර කොවිඩ් වැඩෙන් අයින් කරලා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ වැඩෙන් අයින් කරලා අපි හිතුවේ නිකන් අද්දා. මිනිහට අසාධාරණයක් වුණා කියලානේ මිනිහව දැම්ම මේ වැඩේට. කොහොමද ගේම් කාර්යය? පීබී තමයි මහායකා. මේ ත්‍රිත්වය තමයි මුදල් අමාත්‍යාංශයට උඩින්, කැබිනට් මණ්ඩලයට උඩින්, ආණ්ඩුවට උඩින්, රාජ්‍යයට උඩින් අමරිකානු මෙහෙයුම් කටයුතු කරන්නේ. ඒ ගැන තමයි අපි කතා කරලා තින්නේ. දැන් ඊට සමාන්තරව තමයි මේ මිලෝදා. ඔබට දැන් තේරෙනවද පිටට පේන ගෝඨා පාලනේ නෙවෙයි රට මෙහෙවන්නේ කියලා. අද අපේ සංවාදය මිලෝදා. කොතලාවල හමුදා අකඩමිය හමුදා විශ්වවිද්‍යාලයක් කරලා ඒ හරහා රාජ්‍ය මෙහෙමන ඇමරිකානු think tank එක නිර්මාණය කරන්න තමයි මේ අප්පුහාමිලා උත්සාහ කරන්නේ. ඔබට තවත් කෙටි පණිවිඩයක් දෙන්න ඕන. එක්තරා මොහොතක 2018 අවුරුද්දේදී මට අවස්ථාවක් ලැබෙනවා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංවාදයකට සහභාගී වෙන්න. චාපයට් යුනිවර්සිටිස් ජපුර කියලා ගහන්න ඔබට බලා ගන්න පුළුවන්. එදා මේ මොහොතේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාව එක පොකුරට මේ සංවාදයට ඇතුළු වුණා. මම කතා කරුවේ ආර්ථික ඝාතනය ගැන, විශ්වවිද්‍යාලයට රට වෙනුවෙන් කළ හැකි දේ ගැන. එදා එතන හිටපු ගුරුවරු කලබල වුණා, බය වුණා. මේ සංවාදයේ දිගට ගියොත්
ගුරුවරුන්ට ගේම ගහන්න බැරි වෙනවා කියලා හිතුවා. ඊට පස්සේ ඔබ දන්නවද මේ සංවාදය ගැන අර ડોක්ටර් විජේවර්ධන කියලා හාදෙක් ඉන්නේ. මිනිහා මට විරුද්ධව ලිපි පෙළක් ලියනවා. පෙළක් කිව්වට සම්පූර්ණ ලිපියක් කොටස් දෙකකට එකම පත්‍රයේ ඩේලි FT පුවත්පතට www.nidahaslanka.com වෙබ් අඩවියේ ඔහුගේ ලිපිය සහ ඔහුට මම ඉංග්‍රීසි භාෂාවෙන් දුන් පිළිතුර එය පළ වුණා. ඒ දෙකම තියෙනවා. විජේවර්ධන කාර්යයත් මේ වැඩ යට ඉන්නවා. දැක්කොත් මග හැරලා යන්න. පෙන්වන්නේ රට වෙනුවෙන් පෙනී හිටිනවා කියලා. ડોක්ටර් විජේවර්ධන. සෙන්ට්‍රල් බැංක එකේ හිටපු හොඳ කකුලක් තමයි. මේ අයියත් මේ වැඩේ ඉන්න බව අපට පේනවා. දැන් කට්ටියම එකතු වෙලා ගේම දෙන්න හදන්නේ. විශ්වවිද්‍යාල ටික විනාශ කරන්න වැඩ ටික පටන් අරගෙන තින්නේ විජේවර්ධන ලගේ කට්ටිය. කොල්ලන්ට කෙල්ලන්ට ආර්ථික ඝාතනය උගන්වනවා. කට්ටියක් එළි පිස්සු කෙලිනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය රතු ඇඳගෙන රතු පටි බැඳගෙන පක්ෂවලට අහුවෙලා එළියේ ගේම ගහනකොට ඇතුලේ ආර්ථික ඝාතකයෝ හදනවා. විජේවර්ධනල ධම්මවල තවත් අය ඉන්නවා. ඔය එක උදාහරණයක් විතරයි. දැන් යලිත් CHAPA against protests ගැන කල්පනා කරන්න වෙලාව. ඒ වීඩියෝ සටහන් පෙළත් අරගෙන බලන්න. ගුරු විදුහල්පති හිමි වැටුප දියව්. කොතලාවල පනත හකුලා ගනිව්. ඔන්ලයින් පන්ති නවත්තලා ගුරුවරු විදුහල්පතිවරු දැන් කළු කොඩි අරගෙන පාරවල් දිගේ කෑ ගහන දේශපාලන මැදිහත් වීම කොච්චර පොඩිද කොච්චර දුර්වලද කොච්චර සරලද කියලා ඔබට දැන් තේරුම් යන්න ඕන. නිදහස් අධ්‍යාපන සෞඛ්‍ය සේවාව කියන්නේ ශ්‍රී ලාංකේය රාජ්‍යයේ සුබ සාධන ලක්ෂණ. ශ්‍රී ලාංකේය ජනරජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සමාජවාදයේ මුහු කරලා හදලා තියෙන්නේ. වැරදීම් ගොඩයි. ආපසු හැරවිය යුතු තැන් ගොඩයි. JR ඕන උන දේ වෙනමයි. හැබැයි සිදු උන දේ වෙනමයි. 78 විවස්ථාව මත අපට ඉදිරියට ඉතාමත්ම ශක්තිමත් රාජ්‍ය සමග මහා ජනතාව විදිහට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා තමයි හැම පරේක්ම හැම පරට්ටියෙක්ම 78 විවස්ථාව වෙනස් කරන්න කතා කරන්නේ. CHAPA against constitutional conspiracy. ඒ වැඩසටහන් මාලාවත් මෙතනට අදාළයි. දැන් චීන, ඉන්දියානු, ඇමරිකානු බොහෝ දේශපාලන මෙහෙයුම් කරුවන් උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳින්න. යහපාලනය නවත්තපු තැනින් ගෝඨා පාලනය එක දිගටම. ඒ ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මතකනේ 2024ට මුන් කෙල හලනවා. පාරවල් දිගේ ඔබට පෙනෙන ඇසෙන රිලා නැටුම් මෙන්න මේ වෙන්නේ. මේ සමස්තය මහා චිත්‍රය, එහෙම නැත්නම් big picture එක නොදැන කරන වීදි සටන්, විරෝධතා, උද්ඝෝෂණ. අවසාන විග්‍රහයේදී සහය දෙන්නේ මේ ඝාතකයන්ට. කෙටියෙන් කිව්වොත් ගෝඨා පාලනේ මේ විරෝධතාවලට, උද්ඝෝෂණවලට මාර ලව් ආසයි. ගුරු විදුහල්පතිවරු පාරට බැහැලා මරාගෙන මැරෙන්න හදන්නේ තමන්ට හිමි වැටුපි ඉල්ලලා. හෙට අනිද්දා විශ්‍රාම යන්න බලාගෙන ඉන්න ගුරුවරු හරියට වියරු වැටිච්ච ඈයෝ වගේ. ඔවුන් පව්. ඇත්තටම ඔවුන්ට හිමි වැටුප ලබා දිය යුතුයි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ගුරුවරු තමයි ජාතිය ගොඩනගන්නේ. ඒ ගැන තර්කයක් නැහැ. ඒ වුණත් ඔවුන් මේ සංකීර්ණ මොහොත හඳුනාගෙන නැහැ. පාවිච්චි වෙනවා. 2024 ගේම් චේන්ජර් බවට පත්වන එකාට තමයි මේ කඩේ යන්නේ. කවුරු හරි එකෙක් වෙන්න පුළුවන්. සජිත් පාඨලි, අනුර, තවත් මොකෙක් හරි, අර විමුක්ති කුමාරතුංග උස්සගෙන ඉඳන්නෙත් නැහැ. මොකෙක් හරි වෙන්න පුළුවන්. අන්න ඌට තමයි මේ රටේ දේශපාලන රසායනිකය වෙනස් කරලා මේ ගුරු විදුහල්පතිවරු මේ මොහොතේ රිලා නැටුම් නටමින් සහය ලබා දෙන්නේ. ජෝසප් ස්ටාලින්ලා, මහින්ද ජයසිංහලා ඔය ඉන්න කූඩු වලින් කවදාවත් එළියට ගන්න බෑ. පක්ෂ සීමාවන්, NGOs බලපෑම්. ඔතනින් එහාට මුකුත්ම වෙන්නේ නැහැ. ඔහොමම උන්දෙල වයසට යනවා. ඔය අතර කොතලාවල හමුදා විශ්වවිද්‍යාලයට එරෙහි අරගලයකුත් ඉස්සරහට එනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඒ වීදි සටන් වල ඉස්සරහින් ඉන්නවා. CHAPA against CITER. මමත් ඒ වේදිකාවේ නැග්ගා. මම ඒ නිසා ඒ සම්බන්ධයෙන් හොඳ සජීව අත්දැකීම් තියෙන කෙනෙක්. www.nidahaslanka.com වෙබ් අඩවි සයිටම් වේදිකාව පා මුල සිට ලියන ලිපි පෙළක් තියෙනවා අධ්‍යයනය කරන්න. ඔය කොල්ලු කෙල්ලෝ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අවංකව කල්පනා කරනවා. අවංකව දැරීම් කරනවා. 71, 88, 89 කැරලිවලදී මරා දෙමුණු
අතුරුදන් වුණු මහා ශිෂ්‍ය බලයත් මහා මිනිස් ජවයත් ඒ වගේම තමයි. ඒ අපේ අමරණීය මතකයන්. ඒ වුණත් අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ සමස්තය බිග් පික්චර් එක තවම වටහාගෙන නැහැ. වර එක ජවිපේ සමග, වර එක පෙරටුගාමි සමග ඔවුන් අන්දමන්ද වෙලා. තවත් NGO බලල්ලන්ඩු දැන් ඔවුන් සමග. CHAPA on education, CHAPA on free education video සටහන් මෙතනට අදාළයි. www.nidahaslanka.com වෙබ් අඩවියේ ලිපි පෙළ ගැන නැවත ඔබට මතක් කරනවා. සයිටම් පාමුල සිට ලියමි. මේ අරගල භූමියේ NGO අඬු වැඩ කරනවා. ඔබට යලි මතක් කරනවා. උන් කරන්නේ යහපාලනය, ගෝඨා පාලනය, ඊට පස්සේ මොකක් හරි ඊළඟ පාලනය අඛණ්ඩව පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳින්න වෙනත් රාජ්‍යන්ට සහාය ලබා දෙන එක. මතුවිය හැකි, මතුවිය යුතු ඇත්ත අරගල කල්තියා දියකර දාන එක. අපේ මිත්‍රයා විදර්ශන කන්නංගර අර සින්දු කියන උසමහත මාධව කියන හාදයා සංකේත දෙකක් විතරයි. ඒ කොල්ලන්ට ඕන ඇති නිදහස් අධ්‍යාපනයක් නෑ. මං ඔවුන්ම දන්නේ 2002-03 වගේ අවුරුදුවල ඉඳලා. ඔවුන් කවදාවත් නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සටන් කිරුවේ නෑ. ඒ දවස අපි නිදහස් අරගලයේ එක දිගටම පළල් කරමින් හිටිය නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවාව සහ රාජ්‍ය සුබ සාධනය වෙනුවෙන් අවුරුදු 10ක් මේ රටේ ජල කොල්ලයට ඉදිරිව අපි මොනවද නොකළේ? විදර්ශන කන්නංගරල අපට හිනා වුණා. ඔය මාධව උසමහත හාදයත් නාවල් 151 ධර්මස්ථානයේ නිදහස් කාර්යාලයට ඇවිල්ලා සෑහෙන වෙලාවක් කතා කර කර ඉඳලා ගියා. මුකුත් කෙරුවේ නැහැ. මුකුත්ම ඕන බවක් කිව්වෙත් නැහැ. පට්ට බොරු. ඔවුන් සයිටම් වේදිකාවට නැගලා සයිටම් වේදිකාව වෙන පැත්තකට හැරෙව්වා. ඒ හරවපු හැරවිල්ල තමයි ගෝඨා බලයට ගේන්න මේ රටේ දේශපාලන රසායනිකේ වෙනස් කෙරුවේ. හොඳට මතක තියාගන්න. ඒක නම් අපි එක දිගටම සාකච්ඡා කරන්න ඕන. ඊයේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අන්තරේ කොල්ල කෙල්ලෝ හෝ ඔය NGO සෙට් එකක් වීදි නාට්‍ය ඇක්ට් එකක් අභිනේන් රංගයක් ඉදිරිපත් කෙරුවා. ඔබ බලන්න සමහර ජනප්‍රිය ප්‍රසිද්ධ ජනමාධ්‍ය වාර්තා කෙරුවා. ඒ පසුබිම් බැනරේ අත්සන් කරලා යන උසමහත සින්දුකාරයා අන්න මාධව. ඔබට බලා ගන්න පුළුවන් මේ වැඩසටහනේ thumbnail එකෙත් ඔහු ඉන්නවා. රූපවාහිනී තිරමතත් ප්‍රදර්ශනය වුණා. මාධව අපේ විදර්ශන කන්නංගරත් තන තන හොරා පොලිස් නටන ඔබට බලා ගන්න පුළුවන්. ඔවුන් කවුද? ඔවුන්ට මොනවද අවශ්‍ය? 2002-03 කාලයේ ඉඳලා මම විමසා බලමින් ඉන්නවා. මේ බරපතල සංවාදයක්. පුද්ගලවාදී අමතක කරන්න. මිලෝදා ගැහණු ළමයෙකුගේ නමක් නෙවෙයි. මිලෝදයක්, මිලෝදානයක් දන්නේ තමයි. කොතලාවල පනත හකුලා ගනිව් කියලා ගුරු විදුහල්පති වරුන්ට පාරවල් දිගේ බෙරියන් දෙන්න කියලා. හිඟපඩියත් ඉල්ලපියව් කියලා ගෝඨා පාලනය උපක්‍රමශීලීව නිදහස් අධ්‍යාපනයේ මරා දාන ගමන් රාජතන්ත්‍රයේ මිලිටරිකරණය කරන් මිලෝදා KDU ඒකාබද්ධ කරන අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කෙරුවා. අපේ කොල්ලු කෙල්ලෝ නිදහසේ විරෝධතා උද්ඝෝෂණ මර්ධනය නැහැ. හරිනේ මොකක් හරි නෙමෙයි. සමස්තේ වටහාගෙන අරගලය වඩා පුළුල්ව, වඩා ගැඹුරින් රට, රාජ්‍ය, ජාතිය වෙනුවෙන් ඉස්සරහට ගෙනියන්න ලෑස්ති වෙයල්ලා. එහෙම නැත්තම් උඹලට කෙලවෙනවා. උඹලට විතරක් නෙමෙයි, උඹලගේ ළමයින්ට ලෑස්ති වෙයල්ලා. මේ අපේ මව්බිමා.